තුන්වෙනි දවසටත් මං ඕගලන් එක්ක එකතු වෙන්නේ කිචන් ටූල්ස් ඇන් ගැජට් ගැන කතා කරන්න. අද මම ඕගලන් එක්ක කරන්න ගොඩක් දේවල් තියෙනවා. දැන් මේ වගේ එකක් බලන්නකෝ. මේ අපි තෙල් තාච්චියකදී පාවිච්චි කරන්න ඕන වෙන ඒව තමයි මේ තියෙන්නේ. මේ එක එක ජාතිය හැඳි. මේ හැන්ද ඊට පස්සේ මේක මේ වගේ හැඳි කීපයක් තියෙන මම ඔයගලන්ට මේ ගැන කියලා දෙන්නම්. මේ හැන්ද අපි සාමාන්‍යයෙන් කාගෙත් ගෙදරක තියෙන හැන්ද. අපි මොන හරි පාපඩම් බදිනකොට හරි ඕන දෙයක් බදිනකොට මේ වගේ එකක් තමයි පාවිච්චි කරන්නේ. මේක තියෙනවා අපි කාගෙත් ළඟ. අනිත් එක තමයි පොඩි දෙයක් පාවිච්චි කරනවා නම් මේ හැන්දත් හරි ෂෝ. කට්ලට් එකක් මොන හරි ඒ වගේ පොඩි දේවල් මෙහෙම ගන්නකොට මේ වගේ මේ හැන්දත් ඒ වගේ දෙයකට පාවිච්චි කරන්න පුළුවන් තෙල් හැන්දක්. අනිත් එක තමයි මේක. මේ බලන්නකෝ මේකේ තියෙන දැලක්. දැන් සමහර කලාට ඕගලන් දන්නවා අපි ලූණු බදිනකොට එහෙම කෑලි කෑලි ඉතුරු වෙනවා. මේ හැන්දෙන් ගන්න බෑ. මේ හැන්ද හිල් ලොකු හින්දා මෙතනින් යනවා. මේකක් තියාගත්තොත් හරි ෂෝ. මෙහෙම එකතු කරලා ඔක්කොම දේවල් මේකෙන් අයින් කරන්න පුළුවන්. සමහර කලාට කට්ලට් බදිනකොට එහෙම පාන් කුඩු ඔක්කොම තෙල් තාච්චියේ තියෙනවනේ. ඒ වගේ වෙලාවට මේකක් තියෙනවා නම් හරි ලේසි. මගේ පරණ එක මම ඔයගලන්ට පෙන්නන්න. මේ තියෙන්නේ මගේ පරණ එක. ඒකේ මේ හැන්ඩල් එක කැඩිලා ගියා. ඉතින් දැන් තෙල් තාච්චියට දාන්න හරි අමාරු රත් වෙනවා. ඒක නිසා මට මේ ළඟදී චීනෙට ගිහි වෙලාවේ තමයි මේක හම්බුනේ. ඒකත් හරි ෂෝක්. මේ වගේ මෙෂ් එකක් තියෙන්නේ. ඒක ස්ටේන්ලස් ස්ටීල් මෙෂ් එකක්. ඉතින් අපිට හොඳට අර පාන් කුඩු හරි ලූණු කෑලි හරි තියෙන ඒවා තෙල් තාච්චියෙන් හොඳට ගන්න පුළුවන්. මේකත් ඔයගලන්ට හම්බුනොත් ගන්න හරි ප්‍රයෝජනවත් එකක් තමයි මේක. අනිත් එක තමයි සාමාන්‍ය ගෙදර ලූණු බදිනවා නම් මම මේ වගේ එකක් තමයි පාවිච්චි කරන්නේ. නැත්නම් මේ හැන්දට වැඩිය ඔක්කොම එකට එකතු කරලා ගන්න පුළුවන්. මේක හොඳයි. දැන් මම ලොකු සීනි සම්බල් හදනවා. මම ඉතින් කිලෝ 4-5 ලොකු ඒව හාල් මැස්ස බැඳුම් වගේ හදන වෙලාවට හරිම ප්‍රයෝජනවත්. ඔකලන් නිතරම ගෙදර දාන දෙනවා නම් එහෙම හරි නැත්නම් නිතරම මොන හරි ඩිනර්ස් හරි මොන හරි ලොකු තාච්චියක බදිනවා නම් හරි ෂෝක්. මේ වගේ එකක් දැක්කොත් ගන්න. එක සැරෙන් මෙහෙම එකතු කරලා ලූණු ටික හරි බදින මොනෝ හරි දෙයක් හාල් මැස්ස ටිකක් හරි එක සැරෙන් ගන්න පුළුවන්. මේ වගේ ලොකු ඒව තියෙනවා නම්. හැබැයි තරුණ දූල පුතාලා දෙන්නේ 3 දෙනෙක් ඉන්න ගෙවල් වලට නම් මේව ඕනේ නැහැ. හැබැයි ගොඩක් උයන පිහින ගෙවල් වලට හරි ප්‍රයෝජනවත් මේ වගේ එකක්. දැන් අපි කලින් තෙල් තාච්චිය බදින හැඳි ගැන කතා කරාම මේක අත්‍යවශ්‍යයි කියන්න. අපි තෙල් තාච්චියක බදිනකොට සමහර කලකට තෙල් ඉහෙනවනේ ඇඟට, අතට ඉහෙනවා, සමහර කිට මූණට පවා ඉහෙනවා. සමහර කලකට ඔය මිරිස් බදිනකොට එහෙම පිපිරිලා තෙල් එළියට විසිරෙනවා. ඒ වගේ වෙලාවට හරි ෂෝ. ඒ වගේ දන්නවා නම් අපි තෙල් තාච්චිය උඩින් මේක තියන්න පුළුවන්. මේක තිබ්බම ඒ යන්නේ විහිදෙන දැන් ඉහිරෙන ඒවා ඉහෙන ඒවා මේව ඔක්කොම මේක උඩට තමයි යන්නේ. ඉතින් මේක ගොඩක් දැන් පරණ වෙලා තියෙන නිසා මට අලුත් එකක් හම්බුණා. මේ වගේ මේකකින් වහන්න පුළුවන්. මේකෙන් පොඩ්ඩක් වහලා තිබ්බනම් ඒ වෙලාවට මොකද දාලා ටිකකින්ම තමයි ඒක පිපිරෙන්නේ. ඒ ටිකක් වෙලා ගියාට පස්සේ නැහැ. එතකොට ඉත් ටිකක් තියලා අපිට මේක එළියට ගන්න පුළුවන්. මේකත් හරි ප්‍රයෝජනවත්. මොකද නැත්තම් ඉස්සර එහෙම මගේ හරියට අත් පිච්චිලා තියෙනවා. ඒ වගේ මෙහෙම කරන සමක් එක දවස මූණටත් ගියා. ඉතින් ඒක නිසා හරි පරිස්සම් වෙන්න ඕන බදින වෙලාවට. මේක ඕකලන් දැකලා තියෙනවා. මම අර බිත්තර කපන්නේ එග් ස්ලයිස් එක. ලස්සනට හීනියට බිත්තර කපා ගන්න පුළුවන්. මොකද අපිට පිහියෙන් කපනවා නම් මේ වගේ කපන්න බෑ. බිත්තරේ තිබ්බා මෙහෙම ප්‍රෙස් කරනකොට මෙතන හීන නූල් නූල් වගේ තියෙන්නේ. ඒ වලින් ලස්සනට කැපිලා එනවා හීනි තුනි බිත්තර පෙති. මේකත් හරි ෂෝ. මේක එච්චර ගණන් නෑ මම හිතන්නේ. මේ වගේ එකක් ගෙදර තියෙනවා නම් හොඳයි. අනිත් එක තමයි අපි ඩෝ එකක් මේක ඩෝ බ්ලෙන්ඩ් කරන්නේ. දැන් අපි කියනවානේ ෂෝට් ක්‍රස්ට් පේස්ට් එක හදනකොට මම කියන්නේ අතින් කරන්න එපා. ඒ බටර් එක අපි කූල් කරලා ගන්න. අතේ තියෙන උෂ්ණත්වයට බටර් දිය වෙන නිසා ගැරපින් වගේ කරන්න කියලා. ඒ වගේ තියෙන එකක් තමයි මේක. මේ පිටි එක මෙහෙම මෙහෙම කරලා මේව කරනකොට බටර් ටිකයි පිටි එකට එකතු කරගන්න පුළුවන්. බ්ලෙන්ඩ් කරගන්න පුළුවන් එකක් තමයි මේක. මේ වගේ
මේකට තමයි ඩෝ කට කියලා කියන්නේ. ඩෝ කට කියලා කියන්නේ දැන් අපි පාන් හදනකොට හරි පිට්සා හදනකොට හරි ඒ පිටි මෝලිය කපන්නේ මේකෙන් තමයි. අපි අතින් කඩ කඩ ගන්නෑ. වෙන් කරනකොට අපි කොටස් හතරකට වෙන් කරනවා නම් මේකෙන් තමයි කපන්නේ මෙහෙම මෙහෙම කරලා. ඒ වගේම එකක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ඒ වගේ මේ පොඩි එකක් මේ වගේ මෙහෙම ඩෝ කටර්ස් තමයි පිටි මෝලියක් කෑලි කෑලි වලට කපන උපකරණ තමයි මේ. දැන් හැඳි ගැන කතා කරනකොට අපිට සාමාන්‍යයෙන් මමත් ගෙදර සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ පොල් කටු හැඳිනේ. ඒ පොල් කටු හැඳි වලට අමතරව අපිට හොඳ ප්‍රයෝජනවත් හැඳක් තමයි මෙන්න මේ මේක. පොල් කටු හැඳකින් මේ එච්චර බොකු නැති නිසා හොදි බෙදන්න ගොඩාක් වෙලා යනවනේ. මේ වගේ හැඳක් ගත්තොත් හරි ලේසියෙන් හොදි බෙදා ගන්න පුළුවන්. හොදි බෙදන්න හරිම හොඳ හැඳක් තමයි මේක. මේකත් ඒ වගේම හැඳක්. හැබැයි මේක සිලිකෝන් එකක්. ඒක හින්දා මේක හොඳයි නාන් ස්ටික් භාජනයක් පාවිච්චි කරනවා නම් ඒ වගේකට මේ වගේ හැඳක් පාවිච්චි කරනවා නම් හොඳයි. මේක මෙලමයින් එකක්. මේක හරිම හොඳ එකක්. ඒ වගේම එකක් තමයි මේකත්. මේක හැබැයි අපිට සර්විං ප්ලේට් එකකට ලස්සනට පිළිවෙලකට දාන්න ඕන නම් මේ වගේ එකකට ග්‍රේවි ටික අරගෙන මෙහෙම ලස්සනට වටේට දානවා නම් මේ වගේ එකක් හරිය ප්‍රයෝජනවත්. මේවා අත්‍යවශ්‍යනේ. මේ හැඳ නම් හොඳයි තිබුණොත් ගෙදර. ඊළඟ එක තමයි නාන්ස්ටික් භාජනවල පාවිච්චි කරනවා නම් මේ වගේ හැඳි ගත්තොත් හොඳයි. සිලිකෝන් හැඳි හරි ෂෝක් නාන්ස්ටික් හට්ටි වලට මේවත් නාන්ස්ටික් හට්ටි වලට හොඳයි. මේ වගේ ලී හැඳි. ලී හැඳිත් හරි ෂෝක් නාන්ස්ටික් භාජන වලට. ඕගලන් දන්නවා නාන්ස්ටික් භාජන වලට ස්ටීල් වගේ හැඳි පාවිච්චි කරන්න හොඳ නැහැ කියලා අපි කලින් කතා කරලා තියෙනවානේ. දැන් අපි බලමු මේවා තමයි පෑන් කේක් ටර්න් ඕවර්ස් ඔම්ලට් ගන්නකොට මොනවා හරි දෙයක් මෙහෙම ලේසියෙන් ගන්නකොට මෙහෙම මේ වගේ පැතලි හැඳි. මේක තමයි ඔකලා මතක ඇත්තේ අපි පෑන් කේක් හදනකොට ගත්තේ. මේ වගේ මෙහෙම ගන්න ඔම්ලට් එකක් ඒ වගේ ගන්න මේ වගේ හැඳි හරිය ප්‍රයෝජනවත්. මේ වගේ එක හැඳක් හරි gedara තියාගත්තොත් හරි ෂෝ. මේ වගේ ඔය දැන් මාළු එකක් අපි පෑන් ෆ්‍රයි කරනවා නම් චිකන් එකක් පෑන් ෆ්‍රයි කරනවා නම් මෙහෙම ගන්න හරිය ලේසි. මේ වගේ එක එක විදියට තියෙනවා. මේකත් ඒ වගේ එකක්. ඉතින් එක එක જાතියව තියෙන ඒ වගේම එකක් ලී වලින් එකක් තමයි මේක. මේක විශේෂයෙන් අපි ලොකු දෙයක් අවන් එකේ ඉඳලා ගන්නවා නම් අවන් එකේ ට්‍රේ එකේ තියලා ලොකු මාළුවෙක් හරි ඒ වගේ ලොකු එකක් ගන්නවා නම් මේක තමයි ගොඩක් හොඳ බාබකියු වලදී එහෙම ගොඩක් හොඳයි මේ වගේ එකක් පාවිච්චි කරනවා නම්. ඊළඟට මේ වගේ පුනීල දන්න මේක නම් දැක්කොත් කවුරුත් අඳිනවනේ. මේ වගේ පුනීල ගෙදර තියාගන්න එක හරි හොඳයි. මොකද දැන් පැණි ගෙනාවම සමහරකට කඩෙන් අපි විශේෂයෙන් හොඳ පැණි අපිට ගමෙන් තමයි ගේන්නේ. එතකොට ලොකු කෑන්ස් වලනේ එන්නේ. ඒ වගේ ගෙනාවම ඒ පැණි දාන බෝතලෙට මේක දාලා මොන හරි ස්ට්‍රේන් එකක් ඔය පෙරණ එකක් තියලා පැණි පෙරා ගන්නවා. එතකොට මේ වගේම හරි හොඳයි. තෙල් කෑන්ස් තියෙනවා නම් මට ගොඩක් වෙලාට ඔලිව් ඔයිල් අර මේවා පීනට් ඔයිල් එහෙම නංගිලා කෑන්ස් පිටින් එවන්නේ. එතකොට හරි ලේසියි අපි පාවිච්චි කරන බෝතලයකට දාගන්න පැණි ඕන දෙයක් දාගන්න ගෙදරකට අවශ්‍ය මේකක් තමයි මේක. ඊළඟ එක තමයි ඕකලන් කවුරුත් අහලා තිබුණ මේක කොහෙන්ද ගත්තේ කියලා ලොකු දෙයක් සීනි වගේ මොන හරි දෙයක් දාගන්න නම් මේක හරි ප්‍රයෝජනවත්. මේකේ කට ලොකු නිසා. මේක නම් අර කෑනින් සෙට් එකේ තමයි තියෙන්නේ. අපි ඔය ඒ නංගි මට එවලා තියෙනවා. මේ ගොඩක් කල් මට හම්බුණා මේ වගේ එක එක જાති අපිට කෑන් කරන්න පුළන්නේ හොඳට කල් තියා ගන්නකොට පාවිච්චි කරන ටූල් සෙට් එක තමයි තියෙන්නේ. මේව තමයි ඇතුලේ තියෙන්නේ. ඒකේ තිබුණ එකක් තමයි මේක. මම අර හොට් චොක්ලට් මික්ස් එක දානකොට මේක පාවිච්චි කරපු නිසා ගොඩාක් අය ඇහුවා මගෙන් කොහෙන්ද මේක ගත්තේ කියලා. මේක වෙනම ගන්න තියනවද කියලා නම් මම දන්නේ නැහැ. මෙන්න මේ කිට් එකෙන් තමයි කෑනින් කිට් එක ඇතුලේ තමයි මේක තිබුණේ. ඊළඟට මම ටොංග්ස් මේ වගේ
මොනහරි උණුවෙන් අල්ලන්න ඒ වගේ දේවල් සමහරක් තියෙනවා අතින් අල්ලන්න බැරුව කරන්න පුළුවන් තියෙන දේවල් ඒ වලට හරි ප්‍රයෝජනවත් මේ වගේ එක නාන් ස්ටික් භාජනයක පාවිච්චි කරනවා නම් මේකේ මේක සිලිකෝන් වලින් තියෙන. එතකොට හට්ටිය හීරෙන්නේ නැති වෙන්න මෙහෙම ගන්න පුළුවන්. මෙහෙම හොරන්න උනත් පුළුවන් මේක සිලිකෝන් නිසා. දැන් මේ වගේ එකක් නාන් ස්ටික් එකකට පාවිච්චි කරන්න එපා. මොකද මේක ස්ටීල්. මේක ස්ටේන්ලෙස් ස්ටීල්. ඒක නිසා මේක පාවිච්චි කරන්න බැහැ. සාමාන්‍ය හට්ටියකට තමයි නාන් ස්ටික් එකකට නම් මේක පාවිච්චි කරන්නේ බැහැ. එහෙම නැත්නම් මේ වගේ එකක් වුණත් හොඳයි නාන් ස්ටික් එකකට පාවිච්චි කරනවා. මේක මේ බැම්බු මම් මිචීනෙන් ගෙනාවේ. මේක අර උණ වලින් හදලා තියෙන ඉතින් මේ වගේ මෙහෙම ගන්න පුළුවන්. යාලගේ ඩම්ප්ලින්ග්ස් අරවා මේව ගන්න හරි ෂෝක් මේක. ඒ වගේම එකක් තමයි මේකත් ටිකක් පැතලි දෙයක් ගන්න හරි ෂෝක්. ඒකත් ලී වලින් තියෙන්නේ මේක. ඊළඟට මේක තමයි නූඩල්ස් ගන්න හොඳ. අපි කන නූඩල් එක ගන්නවා නම් මේක හරි ලේසි නූඩල් එක ගන්න මේ වගේ එකක් හොඳයි නූඩල්ස් වලට පාවිච්චි කරන්න. මේකත් ඒ වගේ පොඩි දෙයක් ගන්න නම් සෑන්ඩ්විච් එකක් වගේ පොඩි එකක් ගන්න නම් මේක හොඳයි. මේ එපිසෝඩ් එකෙන් ඔකලන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඊළඟට ආයි දවසක තව මේ වගේ කිචන් ටූල්ස් ඇන් ගැජට්ස් ගැන කියලා දෙන්න එන්න මං අනවමා.